ො තතුන ෙසුපහිට කිය ප්‍රර්ථනා කරන අද දවස ිත් අපි ආරභ කරන්නේ ධර්මයනූ ධර්ම සාකච්ඡාව මෙයාකාරෙන්. කෙදුවන් මිදිහෙට ඔබේ මගේ ජීවිතයේ පදම බවට පත්වෙනවා දේ ෝවච්නය කෙන කාරන. ඇත් අතීතඒ සිදුණු සිදුවීම් දාමයක් එක්ක ඔබේමගේ ඇදහිල් හටම මෙහට ගමන් කරනවායි කියල ඔබ කල්පනා කරනවානම්. ඔබ කතිකා කරනවානම්. හැබැයි ඒ ජියවමාන සාක්ෂයක් ලෙස අදදවසේ ද්‍යපිඩා දහන්න. ය ජියවමාන කරන්න ජීවගන්වන්න. ඔබේ මගේ ජීවිතය තුළල කිස්සන් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මත් එක්ක ගමන් කරනොයි කියනදේ පිළිපඳව විශ්වාස කරන්න කතිකා කරන්න තියෙන එකම දේතමයි දේව වචනය. එහමන දේවච්චනය කියලා. කියන්නේ ලොකු ශක්තියක් ඔබට මට ආයුද්ධයක්. අපි මේ හරිහටිය අවබෝධ කර ගත යුතුයි මේ අධ්‍යනය කළ යුතුයි. අපිට නොතේරණ තැනක් තිනනගේ විග්‍රහරගත යුතුයි. අන්න එතකොටයි කිවුණු ඔබේ මගේ ජීවිතය ශක්තිමත් පදනවක් මත දවසින් දවස ගොඩ නැගෙන්නේ. කඩා වැටුනත් ආඒ නැගිටලා කොඩ්නගා ගන්නට අපිට ශක්තියක් තිය නේ නිසයි. අපි මේ දිනපතා ඉරෝදින කියවීම් වලට අදාලව ධර්මයනු ධර්මසාකච්ඡාව මෙයා කරෙන් අපි කතා භාක් හැටියට ඔබට හරගෙනෙන්නේ. අද දවස්සේදී උත්තාන සමයේ පස්වන ඉරෝදිනට අදාළ දේවාක්්‍ය සංග්‍රහය පිළිබඳවයි කතිකා කරන්නට නේමිත පතිබෙන්න්නේ. සහ බොත්ම ගෞරවේෙන් අපේ ැදිරිිය ඇරයුම් කළේ ගරු ඇල්විීන් පිහිට ප්‍රනාාන්දු පූජ ප්‍රසාදීන් වහන්සේත පිතුමනි ජෙසු පහිටයි ජෙසු පීටයි. දමනිි අපේ අදවසේද කදා කරන්න උත්තාන සමයේ පස්්වන රදින පිළිබඳව, ඒට අදාල සුවිශේෂ පාටයන් පිළිබඳව. අපිය පළමු දෙව ප්‍රකාශනය සුපුරදු පරිදෙන් ශුදදු සුවිශේෂ යව ද ප්‍රශණය පිළිබඳව අවදහනේ දෙද්දි කල්පනා කරල බලද්දිී අදවසද අපිට මුොක්ද පැදිි කරන පනවිඩි අපි කොතනද අදවසිද සස්වාත බන්න. ඕ චතුර අද කියවිම් සියල්ල අපට මතක් කර දෙන්නේ. අපේ ප්‍රේමය වචනයට කතාබහට විතරක් සීමා කරන්නට බැහැ. එය ක්‍රියාවෙන් අපි පෙන්නුම් කළ යුතුයි. ජාකෝබ්තුමා කියන වගේ ක්‍රියාවිරහිත ප්‍රේමය මළ ප්‍රේමය, මල විශ්වාසයක්. එවගේ අපේ ප්‍රේමය ක්‍රියාකාරී විය යුතුයි. එයි අද පැදිලි කර දෙනු ලබන්. පිසු දන උත්තාන සමයේ පස්වන ඉදුදිරයට අදාළ පළමුුණ දෙව ප්‍රකාශනය උච්චාරණය කිරීමෙන් අනතුරුවය පැහැදිලි කරගන්නට. අබෝසල්වරුන්ගේ ක්‍රියාපොතිෙන් ඔබුටාගත් කොටසකි. ඉන් පසුසාවුල් ජෙරුසලමට පැමිණි විට ශ්‍රාවකයන් සමග එක්වන්නට උත්සහ කළේය. එහෙත් ඔහු ශ්‍රාවකයකැයි විශ්වාස නොකොට සියල්ලෝ හෝට බිය වූහ. එවිට බාර්ණබස් ඔහු කැටුව ප්‍රේරිතයන් ළඟට කැඳවාගෙන ගෝස්. මාර්ගේදී ඔහු සමවිධාණන් වහන්සේ දුටු සැටිත් උන්වහන්සේ ඔහුට කතා කළ බවත් දමස්කයේදී ජෙසුස් වහන්සේගේ නාමයෙන් ඔහු නිර්භීත ලෙස දේශනා කළ සැටිත් ඔවුන්ට විස්සරකිළේය. සාවුල්ද ඔවුන් සමඟ ජෙරුසලමෙහි සැරිසරමින් සමිධාණන් වහන්සේගේ නාමයෙන් නිර්බිහිතව කතා කළේය. ග්‍රකබස කතා කළ ජුදෙව්වරුන් සමග සාකච්ඡා වෙහිද වාද කිරහිීමේද යෙදිමනිසා ඔහු ඔහු මරන්නට අධිෂ්ඨාන කරගත්හ සහෝදරයෝ ඔයි බව දැන ඔහු කයිසාරියට ගෙනගෝස් එතැනින් තාර්ශස්්ට පිටත් කරිය වූහ මෙසේ මුළු ජුදෙහිද ගලීලෙහිද සමාරියෙහිද සභහවට සාමයේ කාලයක් ඇතිවිය සභාව ශක්ති සම්පන්නව දේවගෞරවෙහිද ශුද්ධාත්න වර ප්‍රසා දෙෙහිද පවි්‍යමින් වැඩිවර්ධනය වූවාය. පේතුමිනි දැන්න. අද දවස්සේදී ඔබවහන්සේ මම මෙහෙම කතා කරත්ති. මුළු විශ්විය කතෝලික සභාවක්විදිහට දේවන්දනාය පිරිවෙත් ඉටු කරමින් දේවජනතාවගේ විශ්වාසය ශක්තිමත් කරද්දි. මේ සඳහා උරදුන්නු මේ සඳහා පසුබිම සකසපු පිරිසක්තමයි ම අපපස්තුලර කෙලා කියන්නේ. අපසුරු ක්‍රියාපතතිෙන්න්තම මේ අපි උපුටා ගන්නේ. මේ කතාවට පාදක එන පැදිලි කිීම අපි කොහමුදු සිද්දක. ඕ චතුතර අපි දන්නමා පාවුලුතුමා තමන්ගේ ඒ කැඳවීම ලබාගත්තු විගස්සම නැවත ජෙරුසලමට පැමිණිය නැහැ. මොකද ජෙරුසලමේ හිටපු ජුදා නායකයන්ගැෙන් අවස්ස රාරගෙන තමයි, කෘස්තුස්වාන්සෙම අනුගමනය කරණයට විරුද්ධව තාර්ඩන පීඩන එල්ල කරමින් ඔවුන් හිරබාරයට ගන්නට ගිය. මේ යන අවස්ථාවේද තමයි, උන්වහන්සේට උත්තාන වූ කෘස්තුස්වන්ස මුණ ගැහන්නේ. එතවට නැවත විගසම ජෙරුසලමට එන්නට විදියක්ක් නෑ. උන්වහන්සේ ජෙරුසලමෙන් බැහැර විජාතික ග්‍රීක ඒ ප්‍රදේශවල තමයි තමන්වහන්සේගේ ඒ මෙහෙවර පටන් ගන්නේ. වසර ගණනාවකට පසුව තමයි, එතු නැවත ජෙරුසලමට පැමිණෙන්නේ. ජරුසලමට පැමිණියත් ඒ හිටපු අපෝස්ටලුවරු ඒ අය සැහැීමට පත්පුනේ නෑ ඒ අය තාම බැඩුවේ සවුල් කියන්නේ කිතුනුවන්ට විරුද්ධව ඒ අය හිරබාරයට ගන්නට ගිය කෙනෙක් හැටියට. තොට ඒ පසුබි මේ තමයි මේ දේසිද්ධ වන්නේ. එතවට මේ පවුලතුමා ගැන කවුරුවරි කියන්නට ඕන. බානබස් කියෙන් අපෝස්ටලුවරයා ඉදිරිපත් වෙලා තුන්ම හඳුන් වලදනන්නෑ මොකද බානවස් පවුල් තුමත් එක්ක විජාතික දේශයන් වල වැඩකටයුතු කරපු කෙන. එතට එතුමා දන්නවා සවුල් කියන්නේ කෞද්ද කියලා. එතවට සවල් වෙනුවෙන් පෙනී සිටිමින් ඒ අයට මේ පුද්ගලයා කෞද කියන එක පැහැදිලි කර දෙන එක තමයි තන සඳහන්වන්නේ. ඒවගේම පියතුමිනි දැන්න සාවුලු දැන් යෙරුසමට ආපපුය එකක ගැන පිනක් ඔය පිඳව පැදිලි කර ගනිද්දී තවත් පැදිලිකාරනවක් තමයි දැන්න අරයෝ. පහුගගේ පුද්ගලයා පිළිබඳ වපි අවධාන යොමු කරනවා ඇ අතතය පිළිබඳ පිරිික්ෂම ඇරන්න. අපිට එක පාරට මල් තවත් කෙනෙක් පැහැදලි කරලා දෙනකං. අපිට පිළිගන්න බැහැ ඇත්ත සත්්‍යතාවය යුක්තිය මොකක්ද කියන්න කාරනාව පිළිබඳ වි. ඒ තැනම පිහිටලා කටයුතු කරන්න උත්සායක් රනවා. ී දැන් කාරණ දෙකක් තිබෙන එකක් නමයි අපි කිවවා ද කියවම් සියල්ල අපට පැදිලි කර දෙන්නේ අපේ ආදරය ප්‍රේමය ක්‍රියාවෙන් පෙන්නුම් කළයු තුයි කියන එක මෙතන දැන් පවුලතුමා දීතමයි කරන්නේ. දැන් අප අපේ ප්‍රේමය පෙන්නුම් කරන්නට යද්දී අපට අභියෝගයන් පැමිණෙනවා අපිට විරුද්ධව කටයුතු කරණය පැමිණෙනවා. එතවට අපි අපේ ස්ථාවරය අත්හරින්න බැහැ. දැම් පවුලතුමාන්ට තිබන ජෙරුසලවට එන්නේ නැතුව තමන් හිටපු තෑන සාර්ථකව සෑම දෙයක්ම කරගන්නට. ඒත් තමන් බැහැපත් කරගනිමෙන් එතුමන්ට අවශ්‍ය වෙන වෙනවා අපපෝස්ලුවරුන් ේතට යන්නට මොකොද සභාවේ නායකයා නඒ අපෝස්තුලුවරු. එමනිසා තමයි නිර්බීතව ඒ හබියෝගයක් පිළියාරගෙන එතුමා එතන්ට පැමිණෙන්නේ. ඒ වගේම අපි දන්න ජේසුස්වාන්සේගේ නාමෙන් අපි යම් දෙයක් කරනවා නම්. අපි තනිවන්නේ නැහැ. මෙතන පවලතුමත් තනිවන්නේ නෑ. එසන බානබස්තුවන් එතුමත් සමඟ සිටමින් එතුමට සාක්ෂිධරනුව මේ පුද්ගලයා ජේසුස්මාන්සේ විසින් යවනු ලැබූ පුද්ගලයෙක් කියන එක. එතකොට අර ආදරය ප්‍රේමේ කියන එකට අභියෝගයන් භාරගැනීමේ ශක්තියති බෙනවයි කියන එක ලස්සන්ට මෙතන පැදිලි වනම්. හන්සගේ කාරය කරන්න ඇදදි මොන ප්‍රශ්නයාවන්නේ දෙවන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරුන් අපිට අදන්න පුළුවන්නේ උච්චාණය කරන්න පුළුවන් සිතුවිල්ලෙන් නිතු අපිට ක්‍රියත්ම කරන්න පුළුවන් තැන් ර පවල්ලතුමාට පිිය සවල්ලෙස මේ මන්ත්‍රනය කරන කැක්කුමක්ති බපේ වචනයෙන් කියෙනාවා. මේ හදන්න ඕනේ මෙතන්ටයන්න්න ඕන මේ දේශනා කරන්න ඕනේ ඇත්ත යුක්තිය ප්‍රකාශ කරන්න ඕනේ හැයි බීතුවෙනිි අද දිහා වලපුහාම. අපි හැමෝටම. එක්ුම කියෙනදේ අඩුයි හර වැැල යන අතට මැස්සක් යාල කරපු දේ. අපිත් ඒ ගමන යන්න ඒමාර්ගයන්න සමහලාට යහපත කරන මිනිස්සු. සබහවට වැඩ කන මනිසු විවේචනය කරනවා. අපේ අදද සමාජයෝක අපි දකින දෙයක්. අපි එහෙම බෑ නිර්බීත වෙන්නනි. නිර්බීත වෙන්න ඕන එකයි. අපිට අපේ දෙවන්වහන්සගේ මේවර කරගෙන අද්දී අභියෝගයන් පැමිණෙනවා අභියෝගයන් දැකලා අපට බයවන්නට බෑද මෙතන පවුලතුමා ජෙරුසුලමට පැමිණ. මුළු ජුදාදේශය ගලීලයේ හැම තැනම ග්‍රීක භාෂාව කතා කරපු අඇත් සමගත් සංවාදයේ යේෙදමින් තමන්ගේ සුභාස්න දෙන්නට උත්සාහ කරනවා. එතුමන්ව නතර කරන්නට බෑ ඒ ඇක්කුම තිබුණ ජෙසුස් පාන්ස වෙනුවෙන් කැපවන්නට. ඒක අප තුළ තිබෙන්නට ඕන මොන අභියෝගයක් කාවත් අපි ඒ දේ කරන්න ටොන මෙතන අපි තවත් දෙයක් කියන්න ටවශ්‍යයි ඒක තමයි දැන් අපි ආගමික සංවාදයකට යනවා නම්. අපි තුළ තිබිය යුතු ගැඹරු විශ්වාසයයි. එක්කම ගැලවුම්කරවාණන් ක්‍රිස්තුස්වහන්ස කියන එක මම පිළිගත්තවොත් පමණයි. මට පුළුවන් වන්නේ ආගමික සංවාදයක යේ දෙන්නට. ආගමික සංවාදය කියලා කියන්නේ මගේ විශ්වාසය අතාරී එක නෙමේ. මම මගේ විශ්වාසය තුළ ස්ථාවරවි අනිත් ආගම්බල තියනෙ වටිනාකම්බලට ගරු කිරීම. හැම දෙයක්ම පිළිපැදීමෙමේ ඒකයි වැරදි වැටහීම. අපි ආගමික සංවාදයට යන්නේ අපේ විශ්පාසය හරි ඔබේක වැරදි කියන එක ආරා නොවෙයි. අපි අපේ විෂ්පාසය තේරු මරගෙන ඒ ස්ථාවරය තුළ සිටිමින් අන්‍ය ආගමිකයන්ගේ ඒ ආගම්වල තිබෙන ඒ වටිනාගම්වලට ගරු කිරීම. එතන ආගමට හරවා ගැනීමක් කියන ඒ අරමුණෙන් අපිට යන්නට සිද්ධ වන්නේ නෑ. එනිසා ද මෙතන පාවුලුතුමා ජුදේවාන් අතර සිටියත්. එතුමා තමන් ප්‍රකාශ කරන ඒ සවිශේෂය මුණවාද කියන එක තමයි පෙන්නුම් කරන්න. මොකද එතුමා විාතිී අතර තමයි හිටිය. ගනි තපෝස්තුවර ජුදේවන් අතර හිටියේ. එතවට පෞර්තුමට අවශ්‍යෝ වන මම මේකයි ප්‍රකාශ කරන්නේ මෙයයි මගේ විශ්වාසය, මෙය අයි මගේ සුභාස්න කියන එක පෑැදිලිකරදීමට. එතුවට සිත්්හැරීම සිද්ධවන්නේ අපේ අතේ නෙමේ එක තියෙන්නේ. ඒක ශුද්ධාත්මයනන්ගේ වැඩකටයුත්ත. කෙනෙක්ම ආගමට හරවාගැනීම මනුෂ්‍ය ප්‍රයත්නයක් නිින්නොවෙයි. ඒ කෞුරවාරි කෙනෙක් ශුද්ධාත්මය නන් පොළොඹවනවා නම් ආගම වෙනස් කරන්නට කියලා අපට බැහැ කියලා කියන්නට බෑ. මනුෂ්‍යයන් හැටියට අපිට කාටවත් බල කරන්නට බැහැ ආගම වෙනස් කරගන්නට කියලා. එයත් දැකීමක් බවටම. ත් වෙන්නට ඕනේ යලින් අනුග්‍රහයකය සඳහා තිබිය යුතුමයි. අර සමහර වෙලාවට මේ වැරැද්ද දැක දැගත් වැරැද්ද ඕපනය වෙන්නට ඉඩහැරීම තමයි අපේ තියෙන ප්‍රශ්නය. අපේ නිර්බීතව වෙනු නිදිරිපත් වෙලාහතා කරන්න ඊට පස්සැවි බයින සමාජයේ මෙහෙම වෙලා අතන මෙහම සිද්ධ වෙලා කියළලා හැබැයි එය දකිද්දි තුටු සැනිින් නිර්බීතව ක්‍රියාත්මක වෙලා. කටයුතු කිරීම කැක්කුම් ඔබමට ඔබට මට සමාජයේ ඕනම ප්‍රශ්නයක් වෙන සභාවේ ඕනම ප්‍රශ්නයක් වෙනවුණුත් විශ්වාසය සම්බන්ධයම් ගට්නයක් ඇතිෙන තැනකදඋනත් අපිට කාරණාව ඒ ශක්තිය තියෙන්න්නව නෝගට මරපේ පිතුමකිව කාරනාව ශුද්ධාණයන් වහසේගේ ඒ මඟ පෙන්වීම දැනගැන්ම කෙනකාරාව බොහොම වටිනව පේතුමිනි අපිට පළමුුණ දෙව ප්‍රකාශනය අවසාන වශයෙන් සඳහන් කරනවා දැන් මේ එතුමන්ව නැවත පිටත් කිරීමෙන් අනතුරුම් මේ සභාව තුළමමි සාමයේ කාලයක් උදවීම සම්බන්ධයෙන් ොකක් ද පිළිබඳව පහන සභාව කියල කියද්දි විවිධත්වයක් තිබිය යුතුයි. හැම කෙනෙක්ම එකම දේ කරන එක නොවේ. ද මෙතන පවුලතුමා ගැන සැකයක් තිබෙනවා මේ කියවීමේ ආරම්භයේදී. බරණබස්තුම එතුමන් ගැන පැහැදිලි කරනවා. ඊට පස්සේ පාවුලතුමන් තමන් ස්ථාවරේ ගැන අන්නයට පැහැදිලි කරදනවා. අවසානයේද අපි දකිනවා, අපෝස්ලුවරු තමන් ජුදෙුවන් වෙනුවෙන් ඉන්නමයි කියල එක පිළිගත්තා, පාවුලතුමා විජාතිකයන් වෙනුවෙන් කියලා පිළිගත්තා. එහිදී ගට්ටනයක් තිබුන්න එතන සාමයක් ඇති වෙනවා. ඒවාගේම තමයි කිතුනුවන්බන අප හැම කෙනෙක් තුළම, දේවන් වහන්සේගේ දීීමනාවන් තිබෙනවා මේ හැම එකක්ම අපි හඳුනාගෙන ඒ පිළිගන්න ටවශ්‍යයි එකක් පත් යටපත් කරන්නට බෑ. මේ හැම දෙයක්ම හරියට ක්‍රියාත්මක වෙද්දී. එකනෙකාගේ ඒ දීමනාවන් දේවදීීමනාවන් ශුද්ධාත්ම දීවනාවන් හඳුනාගෙන ක්‍රියාක රද්ධි තමයි සභාවතුළ වර්ධනය තිබෙන්නේ සාමය ඇතිවන්නේ. ට ප්‍රේමේෙන් කටයුතු කිරීම කියල කියඇද්ද එකනෙකාගේ ඒ කැඳවීමට අපි ගරු කරන්නට ඕන. ඒ හැම පුද්ගලයක්ම ශුද්ධාත්ම දීමනාවන් ලබා තිබෙනවා. ඒ හනුනාගැන ඒ අය දිරිගැන්වීම. ඒ තුළ තමයි සභාවේ වර්ධනය සභාවේ සමාධානය එතන ඇතිවන්නේ. දැන් අදත් අපි දකිනවා අපේ කොච්චර මොනවාකිවත් අපේ මී සම්වල පවා. ොයිකුත් ගටන බෙනවා. මේ පිටස්තරෙන් පැමිණේණි දේවල් නෙමෙයි. එක සමාගම්බන්නට පුළුවන්. එකක් එෙන තම තමන්බ උසස් කරගන්නට උත්්‍රහ කරනවා. ඒම නෙමෙයි. ඇයි අපේ විධ සමිති සමාගම් තිබෙන්නේ. විවිධ අයින්න ඇයි ඒ හැම කෙනෙක්ම ජේසුස්මාන්සේගේ කෘස්තු දේහේ වන කිතුුණු සංගය ගොඩ නැගීම අරමුණෙන් කටයුතු කළ යුතුයි. ඒම කරනවන අපි එකක් කෙනගේ වැරදිනෙමේ හොයන්. හැම කෙනෙක්මේ හැකියාවන් දීමනාවන් තේරු මරගෙන එකිනෙකත් එක්ක සම්බන්ධ වෙලා අපි ක්‍රස්තු දේහය ගොඩ ගන්න. පිවිජත්ව ඇතුළ ඒකත්වයක් කොට ගන්නට. උත්සාහ කරනවා. එවන අපි සුදනම් වෙන උතාන සමයේ පස්වන නිරුදිණට අදාළ ශුද්ධ වූ සුවිශේෂය වෙත මේ මුහොත් එද අවධහනයොමු කරන. ජොහන්තුමාගේ ශුද්ධ වූ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. සැබෑ මිදිවැල මමය. මාගේ පියාණන් වහන්සේ උද්‍යාන පාලකයානෝය. උන්වහන්සේ මාතුළ ඇති පල නොදරණ සියලු අතු කපාහරින සේකා. දරණ සියලු අතු වඩා පලදරණ පිණිස පාහින සේකා. මාඔබට වදාළ දහම කරනකොටගෙන ඔබ දැනටම පිරිසිදුය. මාතුල සිටින්න මමද ඔබ තුළ සිටිමී. අත්ත මිදිවැලට යාවී නැත්නම් වෙන්ව පලදරන්නට ඊට නොහැකිසේ. ඔබ මාහා ඒකා බද්ද නොවන්නහූ නම්, පලදැරීමට ඔබට නොහැකිය. මිදිවැල මමය ඔබ අතුය. යමෙක් මාතුල සිටින්නේද මම ඔහු තුළ සිටිින්ද ඒ තැනැත්තේ බොහෝ පලදරයි. මන්ද මාගෙන් වෙන්බ කිසිවක් කරන්නට ඔබට නොහැකිය. යම් තැනත්තෙක් මාතුළ නොසිටින්නේ නම් ඔහු අත්තක් මෙෙන් පිටත දමනු ලැබ වියලීයයි. වියලිය අතු එක්රැස් කොට ගින්නට දමනු ලැබේ. ඒවා දැවී යන්නේය. ඔබ මාතුල සිටින්නහු නම් මාගේ වචන ඔබ තුළ පවතී නම් ඔබ කැමති දෙයක් අයදින්න. ඒ ඔබට දෙනු ලැබේ. මාගේ පාණන් වහන්සේ මහිමයට පමණුවනු ලබන්නේ ඔබ බොහොස්සේ පළදරමින් මාගේ ශ්‍රාවකයන් වීමෙන්ය. මෙවර ශුද්දූ සුවිශේෂය උටාගෙන තිබින්නේ ජොහන්තුමාගේ සුවිශේෂයෙන් මේ පිළිබඳෝ පියතුමිනය ගෙතිකා නිර්මාණය වෙලා තියනවා විද කතන්දර ගොඩ්නැකිෙනව නාට නිර්මාණයන් වෙන්න පුළුවන් අපේ සබහතුල පිස්මතු වනවා අපි දකිනවා බොම ප්‍රසිද්ධියයේ කදා භාවට ලක්කන බයිබල්පාටයක් හැම තිස්සම දශනාවදේ පියහන සූම හැන්වලදබි අහනවා. තැන් එතකොට මේ අර. කිය නැවේ. අපි මවකුසේ තැනෙනවිට අපේ ඇටකටු සෑදනවිට මා එහි ව බව උන්හසේ දැන සිටිසේක. අපේ ආරම්භේ පිළිබඳව අපිට ගමන් කරන්න පුලුවන් හෙනක්. අපි පිළිබඳව හොඳටම දන්නගෙනා දෙවන් වහන්සේ. උන්වහන්සේ. තැන් මිදිවැලේ උපමාව අරගෙන ඇවිල්ලත් අපිට කියන්නේ ඒකනේ දේම්බන්ධතාව ගැන. අයිතිකර ගැනීමක්.වෙෙන් වෙලා ඉන්න බෑැන් අද අපිට ීන ප්‍රශ්න පිවවිදින ම කවද කියල මට දුරගන්න. ඇැයි මම කියන්නේෙ දෙවියන් වහන්සේ කෙන කාරණාවට අපිට සමානත්්‍යයක් දක්වන නේද. මමයි දෙවන්හන්සේ කියල කියනෙ දෙන්නේක් නෙවෙව එක් නෙක්කන රණාවට. වචතුර ගිය ඉරුදින ලසන රපයක් රූපකයක් අපට ලබාදුරන්න ය තමයි කෘශ්සස් වහන්සේ යහ පත්තෙ නේරාණන් කියනෙක්. අද ඊටහා සමාන තවත් ලසන රූපකයක්. එය තමයි ජෙසුස්වහන්සේ මිදිවැල අපි එහි අතුය. එතවට මෙතන, හිතනුවන්ගේ අන්‍යතාවය පෙන්නුම් කරන රූපකයක්. මොකද මිදි වැල කියලා කිව්වාම මුල් සහ කඳ ඒ හැම දෙ එකම සාරයකින් තමයි හැදි ලති බෙන්නේ. එතවට අතු කියලා කියද්දි වෙනව දෙයක් නොවෙයි. ඒ කඳට ඒකාබද්ධ වූ දෙයක්. එතට ඒ මුලකඳසා අතු හැම දෙයක් තුළම තිබෙන් ඒම සාරයයි. ඒ වගේ තමයි ශුද්ධාත්මයණන්ගේ බලය ක්‍රියාකරන ජේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ඒ ශ්‍ර්‍රාවකයන්. එතට කිතුුණුවන් කියල කියද්දී ජේසුස්වහන් සෙමන් ශුද්ධාත්මයණන්ගේ පිරුණු අය කියන එක තමයි පෙන්නුම් කර පැදිලි කර. එමනක් පිතුමිනි දැන්න්නේේ උන්හන්සේ මිදිවල කියන උපමාව අරගෙන අපිට කතා කරනවා. සැබෑ මිදිවල මමය මාගේ පියණන් වහන්සේ උද්‍යාන පාලකයා නෝය වන්වහන්සේ මාතුල ඇති පල නොදරණ සියලුවතු ක පාහන සේක පල දරන්න සියල්ලුවතු වඩා පල දරන්න පිණිස පාහිනසේකවි පුංචිකාලනක් මේ පිබඳව පහැදිිරගන්න දැන්ක. මගේතුල තින හපත් කුනා ගටික න්හන්සේ වැඩිරනවා හොඳ වැඩි කරනවා අයපත නැටිරලදා. එකක ගැමර දේවධරමයක්තින. එකොට මෙතන මොකද මිදිවැල ගැන කතා කරද්දි මිදිවැල කියන එක ජුදා ජාතිකයන් හැම කෙනෙක්ම දන්න අ දෙයක් මොකද හැම තැනම තිබුණා මිදිිවැල්ය එතකොට මේ මිදිවැල නිකම්ම හැම තැනම නෙමයි එතන උද්‍යානයක් තිබෙන වේ තුළ තමයි මේ මිදිවැල් සියල්ලම තියන් එතකොට උද්‍යාන පාලකයානෝ දෙවිපාණන්වහන්සේ සියල්ල සිද්ධ වන්නේ උන්වහන්සගේ කැත්තට අුව එතකොට උන්වහන්සේගේ කැමත්ත සම්පූර්ණයෙන්ම ඉෂ්ඨ කළේ මිදි වැලවන කෘිස්තුස්මාන්සේ. එතකොට මිදි වැලක අවශ්‍යතාවය ලස්සන නෙමේ ලස්සනට තියාගන්නා දෙයක් නෙමෙයි. මල් පැලක් නෙමේ ඒක. ඒක පළදරන්න ත්‍රවශ්‍යයි. එතකොට පළදරන්නේ නැත් නම් ඒ කපලා විසික් කරමවා. පලදරණ අතු වනත්. ඒ උද්‍යාන පාලකයානන්, පාහස තවත් පලදරන්නට. ද මේක කිතුනුවන් කියල කියද කතෝලිකයන් වන අපි මේක තේරු මරගෙන නෑ. මොක අපි පාටේ කියවපු ගමම්ම කොටස් දෙකක් ගැන විතර හිතන්නේ. එකක් පල නොදරණ අතු කපල විසික් කර අනිත් එක පලධරණ අතු. එච්චරයි කියන්නේ. . පලධරණතු වනත් ය උද්‍යානපාලකානන් මෙත පාහින සේක කියන එක අර්ථයවිල්ලා තව තවත් අපට දුක්වේදනාවන් පැමිණෙනවා. දෙවයන් වහන්සේ අපට දුක්වේදනාවන් පැමිණෙන්නට ඉඩහරීන්නේ. උන්වන්සන මේ අපිට දුකවේදනාව දෙන්නේ. ඉඩ හරින්නේ අපව සවිමත් කරන්නට. අපිට පරිීක්ෂාවන් එන්නට ඉඩහරින්නේ අපව සවිමත් කරන්නට. ඒද කතෝලිකයන් වන අපි තේරු මරගෙන නැහැ. ඒ නිසා තමයි හුඟක් වෙලාවට දුකක් වේදනාවක් කාවාම අපි හිතනව කවුඩුුවරි අනවින කරලායි කියල ඒම කවුරුුවරි හිතනවා නම් ඒ පුද්ගලයක් හිතුනුවෙක් නොවෙයි. මොකද ක්‍රස්තුස්මාන්සෙක්ක බැඳී සිටිනවා නම් ඒ මිදිවැලට ඒකා බද්ධව සිටිනවා නම් අපිට විුරුද්ධව කාටවත් මොකුත් කරන්නද. දුකක්වේදනාවක් කාවම අනි දෙවිදේවතාවන් පසුපස්ස යනවා නම්. ඒ පුද්ගලයක් හිතුුණු එක් නොවයි. එතකොට කිතුණුකම කියල කියන්නේ එකයි. ජේසුස්වාන්සේ දුක්විින්ද. එකම පුත්‍රයානන් දේවපුත්‍රයාණන් කුරුසිය මරණයට පවා ගොදුරුණා. ඒ වගේම තමයි කිතුුණු ජීවිතය තුළ දුක්වේදනාවන් තිබෙනවා. ඒ අපි බලන්නට ඕනෙ කොහොමද ඒ තුළින් ස්වාමින් වවාන්සේ යම් පනිියෝඩයක් ක අපිට ලබාදනෙන. ගොට කිතුනුවන් හැටියට අපි දුක් පිඳන්න කොහොමද. එච්චර අමාරුකාරයන්න මේ කරන්ඩ අමාරු ඒක පුරදූනාම එචත්තරමමාරුනෑ. කුරු සේසිටන ජේසුස්වාහන්සේ ළඟට ගිල්ල දුකවේදනවාවාම. උන්වහන්සකෙන් අහන්නට ඕනේ ස්වාමිනී අපි දුක්විඳින්නට ඕන කෝමද කියන අපට ඉගැන්ුව මැනව. මේ දුකේ වේදනාව තුළින් අපට දෙන පනිහුඩේ මොනවාද කියෙ ඇැහුවම උන්වහන්සේ අපට ඒදේ පැදිලික් කර දෙනවා. තොට මේ දුක්වේදනාවන් සියල් අපට පැමිණෙන්නේ අපව සවිමත් කරන්නට කියලා අපි තේරුම් ගන්නවා. මහෙදන් හිදෝවතුන අපිනේද වෙනදාට වඩා මිදිවැල උපමාව පිළි බඳව, කැඹුරු අර්ථකාතනයකට කැමුරු දෙවධර්මයකට අප පියතුම අපිව රගෙන ගා. දැන්. ඉන් අනතුරු අපිට ප්‍රකාශ කරනවා ශුදු සශේෂය තුළ, ම ඔබට වදාල දහම කරනකොටගෙන ඔබ දැනටම පිරිසිදුිය. මාතුළ සිටින්න මමද ඔබ තුළ සිටිමි. අත්ත මිදිවැලට යාාවී නැත්නම් වෙන්ව පලදරන්නට ඊට නොහැකිසේ. බ මහා ඒකා බද්ධ නවන් හුනම් පල දැරීමට ඔඩ නොහැකි හරිලබේ පිදුම කිවගේ දුක්වේදනා විදදරා ගන්න නම් උන්හන්සේ තුළයිඉ ඔඋන්වාහසේ ඒකා බද්ධ වන්නඩෝ අපේ දුක්ක කඳුල්ල හැමදේ උන්වහන්සට කියන්න ඩන. ඒක තව ඉසරට කියියාම කියන උන්වහන්සේ මගෙන්තරෝබට කිසිම දෙයක් කරන්න කියලා. තර දුක ේදනාව ගැලවන්නට ස්වාමන් වහන්සේ කරන්නටව හ මෙද පියතුමිනි මවබට වදාල දහමරනකොටග උප දැනටම පේශුුවගෙන කොරව දස්රන්න. එතතින මේයිදැන් බෞතිස්මය කියලා කියද්ද බෞතිස්මය ඇවිල්ල නිකම් බත් පිළිවෙතක් නෙවෙයි. ස්කෝලට ළමයිදාගන්නට කරන්නාව වත් පිළිවෙතක් නොවයි. බෞතිස්ම කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ ත්‍රීත්වයක දෙවියන්වහන්සගේ ජීවිතයට පිවිසීම. ඒහින්ද තමයි පවුලුතුමා සෑමකිතනුුවවෙක්ම බෞතිස්මය ලබාගත්තු සෑමකිතනුුවෙක්වමසාන්තුවරයෙක් කියලා ශුද්ධවන්තෙක් කියල හඳුන්වන්නේ. එතකොට යසුස්වන්සේගේ ඒ දහම පිළිගත්තු කෙන පිරිසිදයි. ජෙසුස්වාන්සේ හා ඒකාබද්ධ වූ ඒ ජීවිතයක් ගත කරන පුද්ගලයක්. බෞතිස්මය ප්‍රසාධස්නාපනය ලබපු පුද්ගලයා නමට විතරක් කිතුණුවෙක් නොවෙයි. ජෙසුස් වහන්සයා ඒකා බද්ධවී ජීවත්වන පුද්ගලයක්. ඒ නිසයි පිරිසිද. දැන් ශුද්ධ වූ සභාව පෞකාරයන් වන මනුෂයන්ගෙන් සමන්විත වුවත් ඒ කෘස්තුදේහි හිස්ස ජෙසුස්වාන්සේම නිසා එය පරිශුද්ධ වූ සභාව. තවට බෞතිස්මය තුළින් කෘස්තුස්මාන්සව අපි පිළිගත්තු නිසා අපි පරිශුද්ධ අය පිරිසිදු අය බවට පත්වන. ඇැයි පැදිලි කිරීම. හොඳයි. මිදිවල මමේ ඔබ අතුය යමෙක් මාතුර සිටින්නේද ම ඔහුතුළ සිටින්ද ඒතැනැත්තේ බොෝ පල දරයි. මන්ඩ මාගෙන් වෙන්ව කිසිවාා කරන්නට ඔබ නොහැ ැබි පිතුමස් ම දෙයක් කරන්නට වැහැක්විසස් වන්සගෙන් තොරව හොඳයි. එමනක් යම් තැනත්තෙක් මාතුළ නොසිටින්නේ නම් මොහත්තක් මෙ පිටට ලැබ වියලී ඇයි වලි අතු එක්ැස් කොට ගන්නට දමනු ලැබේ ඒවා දැවියන්නේය ඔබ මාතුල සිටින්න හුුණම් මාගේ වච නොවතුළ පවතිී නම් ඔබ කැමති දෙයක් අයිදින්න දැන්. පිටමිනි අපි උහසේ තුළ ැත්ත උහසේකෙන් වෙන් වෙලා නඟන්න හරියට මිද වැල්තිබුණු උද්‍යානයේ අතහැරදාපු අත්තක් වගේ. ඕ ඒතම අප මේ සතියේ මේ කියවම් අපට පෑදිලි කර දෙන්නේ යයි. අපේ විශ්වාසය අපේ ප්‍රේමය ක්‍රියාකාරි ප්‍රේමයක් වන්නට අවශ්‍යයි. එතට අපි පලධාර්ණ කිතනුවන්බිය යුතුයි. නමට විතරක් සිටින කිතනුවන් නෙමයි. දැම් පලධර්ණ කිතනුවන් කියලකි වූ හම පල්ලියට ඇවිල්ල වත් පිළි වෙත්වලට සභාගිවන අය නොවවෙයි මෙතැන සඳන් කරන්නේ. ඒ හැමිකක් මවශ්‍යයි. ඒ වනාට අපි සමාජය තුළ ජීවත් පෙද්දි. ක්‍රස්තුස් වහන්සට සාක්ෂිධරණය බවට පත්වන්නට ඕන. ඒම උන්වහන්සට සාක්ෂිධරන්නේ නැත්නම්. ඒ ජීවිතය වැඩක්න. ඒ ජීවිතය අර වියලීහතුවගේ එක්්‍රැස් කරලා පුච්චලධරණ තමයි දන්නේ. ැ ඒකම තමයි සිද්ධ වන්නේ පල නොදරණ කිතනුවන්ට විනිශ්යේදී. නරකාදීයට යන්නටයි සිද්ධන්නේ දැන් මෙතන අපට පුළුවන් තවත්ම එකක් කරන්නට ලෝක අවසානයේදී උන්වහන්සේ එලුවන්සා බැටලුවන් බෙන් කරන සේක දැන් එලුවෝසා බැටලෝ දෙගොල්ලම එකම එඩේරාට අයිතිනෙ එතකට ඇයි බැටලුවන්ට විතරක් වැඩි සැලකිල් ලක් දෙන්න එලුවන්ට වැඩි සැකිල් ලක් නැත්තේ. එලුවන් කිය ලකි වුවම සීමිත පලදරණ සත්තු එවනාට බැටලෝ කියල කිව්වාම බැටලුවන්ගෙන් වැඩිඵල ලැබෙනවා. කිතුණුවන් හැතිට නමට විතරක් කිතුුණුවන් වෙලා ස්වර්ගරාජ්‍යයට යන්නට බැහැ. අපි සමාජය තුළ පලදරන තොර මත උතුමාන්ගේ සුවිශේෂයේ විසි පස්ස පෙනනි පරිච්චේදී සඳන් කරල තියෙනවා. ම බසාගින්නව සිටියා පිපාසව සිටිය නිර්වස්ත්‍රව සිටියේ හැමගේ එකක්ම සමාජය තුළ පල දැරීම. පලදරීම කියන්න පල්ලියට එන එක විතරක් නෙමෙ. දේවස්ථානයට සීම වූ ජීවිතයක් නොවයි. සමාජය තුළත් අපි ජේසුස්වාන්සගේ නාමෙන්, සියල්ල කරමින් තවත් කෘස්තුවරයෙක් වීමයි. ඒයි කරන්න තුන්. ඒනන්නේ දිනේ තරණයක් කරගෙන මම පලදරනෝ මම පලදරනවා කියලා අවිට ඒ පාර කරන්න බෑ. ඔය මගේ ක්‍රියා කලාපෙන් ඔබේ මගේ ජීවිත ක්‍රියාදාමයන්න අපේ ඔප්පු කළ යුතුයි. අන්න එතකට ඉන්වහන්සේ කියන්නේ. ඔබ මාතුල සිටින්නහ නම් මගේ වච නොබතුළ පවතින් නම් ඔබ කැමති දෙයක් අයිතින්න අපි කියෙන මං අරකිල්ව ජයසුගේ මේ කිල්ල ස්වාමින්න්වාසර ම කන්න ලවකර අවරුදු ගානක්කිස කෝමට උත්තයක් නෑ. ැන්ත මේ අපි පැහදිලි තේරුම් ගන්න ඕන. ේසුස් පාන්සේ තර කියන්නමට කාර්ය එකක් ඕන ගේයක් ඕන කියලා ඉල්ලඩනෙමන්න. උන්වහන්සේ මොනාද ඉල්ලන්ට ඕනයි කියලා කියන්න එත්නෑ. උන්හන්සේ කියන්න මනවාද මගේ වචනය ඔබ තුළ පවතින්නේ නම්. ඔබ මාතුල පවතින්නේ නම්. ඔබ ඕනෑ මදයක් ආයදින්න දෙවියන්වහන්ස බට දෙනවයි කියන. එතවට ඒකයි වැදගත්ව වන්නේ අපි ජේසුස්වාන්ස තුළ ජේසුවාන්ස අප තුළ ඉන්නවා නම්. අපි මේ සුක්කෝක් බෝගි දේවල් ඉල්ලන්නේ නෑ. අසීසිය ෆ්‍රරැන්සිස් මුනිතුමන්. ජෙසුස් මාන්සේ තුළසා ජේසුස්වාන්සගේ වචනය එතුමන් තුළ තිබුුණු නිසා මනවාද කළේ සියල් අත්හැර නිර්වස්ත්‍රව යනවා ජෙසුස්වාන්සේ අනුගාමි වන්නට. ජුසේවාස් මුනිතුමන්. ජේසස්වාන්සගේ වචනය උන්වන්ස තු එතුමන් තුළ තිබුුණ නිසා එතුමා ජේසුවාන්සේ තුළතය හිටපු නිසා සියල් අත්හැර හිඟන්නෙක් වගේ ලංකාවට පැමිණෙනවා. එතකොට ජේසුස්වාහන්සගේ වචනය අප තුළ රැඳෙනවා නම් අපි ජේසුස්වාන්සේ තුළ රැඳෙනවා නම් අපි දන්නවා අපි ඉල්ලන්නට ඕන ඇමොනවද කියන එක. කොච්චර ලොකු අපි හිතනවා අපේ වැරදි මත ඒකයි අපට කාර්යකත් තියෙනවා නම්. ලොකු ගියක් තිබෙනවා නම්. අපිට සතුටෙන් ඉන්ඩ පුළුවන් කියලා බැහැ. ලොකු ගෙවල් තියෙන බය ඉන්න කොයි වෙේ හරා ඒද දන්න අරංගයන්න. දොප්පත් කෙනක් දොරවල් ඇර්ලදාලත් බයනතුව නිදාගන්න මොකද දන්නවා කවුරු ආවත් ගන්නට මොකුද දෙයක් නෑන්. දැන් අපිට ඕනේ මොනවාද කියන එක අපි හරියට දන්නේනෑ. ඒනිසා තමයි ජේසුස්වාන්සගේ භචනය අප තුළ තිබෙන වන. අපි දෙවියන්වාන්ස තුළ සිටිනවා නම්. අපි දන්නවා අපට අවශ්‍ය මොනවාද කියලා. දැන් අපේ යාත්ඥ්‍යාවන් ගත්තාම මම හැමවෙලේම කියන්න එකයි. අපේ යාත්ඥාවට සවන්න්නන දෙවියන්වහන්ස කලබර වෙලා ඉන්නේ. මොකද උදේට ගියාම එකක්කානවා දවල්ට ගියාම තවත් එකක්කානවා හවසට ගියාම තවත් එකක් ඉල්ලනවා දෙවියන්වහන්ස දන්නනෑ මේ මන්සට මුොරක් දෙන්න කිය. අපි දන්නේ නෑ අපට අවශ්‍ය මුණවාද කියන එක. ඒ නිසා තම අපි යාාත්ඥාවේ නොකඩවා යාත්ඥා කළ යුතුයි කියන එක එකයි. එතවට එතන ජෙසුස් පන්ස කියන්න ඔබ ඕන කකිල්ලට ලැබෙනයි කියලා. උන්වහන්සේ කියන්න මනවද මාගේ වචනය ඔබ තුළත් ඔබ මාතුලත් සිටිනවන ඔබ ඕනම දෙයක් කිල්ලන්න. දැහුගක් වෙලාවට ඒ කොටසප අආතාරනවා දෙවන්වහන්සගේ වචන කියවන්න ෙත්නෑ තුළ නෑ. ඒට දෙවන්වන් සෑමදයක්ම ඉල්ලන්නට. නෙමක සාධරනණ යන් නොවේ සැබවි හෝ. හ මේ කිසුන් වහන්සේ ඒතවතුනි ඔබ මාතුල පවතිනවා නම්. අපි උන්වහන්සේ තුළ ඉන්නවා නම්. උන්වහන්සේ නිවැරති අවබෝධය කියන කාරනාව අපේ ජීවිතර දෙන්න පටන්ගන්නවා. එක පිතුමා පැහැදිලි කළ අන්නගොට හරිදේමකක්ද වැරදිදේමක්ත ඔබට උමනාදේමක්ද කියන දේපවා පුංිපුංචි සුළු දේල්ප ඔබමගේ ජීවිතේ නිවැරදිවටහා ගැනීමේ ඒ වෙනවම ශක්තියක් ඔබටමට ලැබෙනවා. ඒ අරහා ඔබ්මඉල්ලන්ටගන්නේ. පෞෝචතුර මෙතන මං හිතන කාරණාවත් අපිට ඇතුළත් කරගන්න පුළුවන් කියන එක මොකද අද අපේ ජීවිත රටාව දැක්කාම මේ තරුණතරණයන් තුළ වැරදි වැටහීමක් තිබෙනවා. ඒක තමයි මට හොඳ ජොබ්බයක් හම්බෙනවා රැකියාවක් හම්වෙන්න ඕන මම ඩිග්‍රී කරන්න ඕන ම ගෙයක් අයිති කරගන්න ඕ ඊට පස්සෙ තමයි කසාද බනිඉන්නේ. ඒක වෙන්න. ඒක වැරදි වැටහීමක්. හැම දෙයක් මවශ්‍යයි. මොකද ඒ හැම දෙයක්ම එකතුවෙනකොට බයසටගේ ලයිබරයි ආය විවාහජීවිතයක් ගැන හිතන්ඩ බෑ. අද හුඟක් වෙලාවට විවාහජීවිතයන් කඩා වැටෙන්න්නට එක හේතුවක් හයයි. හැම දෙයක්ම මට තිබෙන්න්නට ඕන ඊට පස්ස ම කසා විවාහ ජීවිතයට ඇතුල්බන්නාම්. එහෙමවන්නේ නෑ. අපේ දෙමවපියන් අපේ මුතුන් මෙත් තැන්දිහා බැලුවවාම මේ හැම දෙයක්ම තියාගෙන් නෙමේ විවාහ ජීවිතයට පිවසුනේ. විවාහ ජීවිතය කියන එක අපට ලෞකීක දේවල් හා සම්බන්ධ කරගන්න බෑ. මේ බ්ලෝකයේ ජීවත්පන්නට බෝධේල් අවශ්‍යයි. එවනාට අපේ ජීවිතය කැඳවීම්වලට වැදගත්ස්ථානයක් ලබාදිය යුතුයි. ඒකත් අපි හොඳටම මතක තියාගන්නට අවශ්‍යය යද අපි යන වැරදි මාර්ගයේයයි. හැම කෙනෙක්ම හිතන්නේ එකයි. මට මේක තියන්න ඕන අරක තියන්න ඕන ඊට පස්සෙ තමයිම ජීවිතය ආරම්භ කරන්නේ කියලා එතකොට. ඉරයි හොඳයි හොඳ පනිවිඩයක් සමාජමය වටිනාගම යත් පණිවිඩියක් තමයි අප පේතුම තුන්නේ කාලීන ප්‍රශ්නිකට උත්තරයක් හරි පිදුමින් අපිට සුදු සුශෂ්‍ය අවසාසන් වශයෙන් පැදිලි කරන නොමේ මගේ පයණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන්නේ ඔබ බොහෝසේ පලදරමින් මගේ ශ්‍රාවකයන් වීමෙන් අපිට දෙදීම සාක්ෂියය. ඕ කිතනුවන් කියලා කියන්න පලදරණය. කිතනු ජීවිතය කියලා කියන්නේ යහපත් ක්‍රියා කරණය. එතට දේවස්ථානය අධ්‍යාත්මික, සාමාජය මේ ජීවිතයන් දෙකම එකට එකතුවන්නට ඕන. එතවට තමයි දෙවන්වහන්සේ මහිමේයට පත් පන්නේ. ජෙසුස්වාන්සේ දේව මාළිගාාවට සම් හවු ජීවිතයක් නෙමෙයි ගත කරේ. උන්වහන්සේ ජනතාවක ගැටී, ජනතාවට සුභාසන ලබා දුන්න. ඒවැනි පලධාන්න ජීවිතයක් අපි ගත කල යුතු. හොඳයි පි සුද විශෂය පිබඳව වි වැඩිශය දා කරයි චරටම පලදරන යක්ක් ට ලැබ පිද එතට යම්කි සම්බධාවය කරන්න ඔහසේ යම්කි ස්මතු කිරීම කර ැකද ම උන්හසේ එකක සම්බන්ධ වෙන් උන්හසේ එක ඒ එක බදවෙන්න කිෙදනුවන් විදිහෙට අපිට කරන්න පුලන් ප්‍රධානමතය තමයි යක්ඥ. ඒක පොට එකතුරම ප ඕ ද. මිදී බැලහා මිදී අතු කියල කියද එකම සාරය. එතකොට ශුද්ධාත්මයනන් තමයි අපේ ආත්මය බවට පත්වන්නේ. අපේ අනන්න්‍ය තාව අපි ලැබෙන්නේ ඒ ශුද්ධාත්ම ීතය තුළ. එතට ශුද්ධාත්මයණන් වහන්සේ තුළ ජීවත්වනවායි කියන එක ඒ යාාත්ඥාවේ ජීවිතය. ඒකයි වැදගත්වන්න. එතකොට ජෙසස් වන්සෙක්කේ ඒකාබද්ධවීම සුද්ධාත්මයණන් වහන්සේ තුළ ජීවත්වීම පිරිසිදුුදු දහම කියන එක, දෙවියන්වහන්සේ තුළ ජීවත්වීම. ඒ අපි කරගන්නේ යාාඥ්‍යාව තුළ පමණයි. යාාත්ඥාවෙන් තොරව මේ එකක්වත් අපට තේරුම් ගන්නට බෑ. උන්වහන්සේ අතු පළදරන්නට පාහින සේක මේ අපි තේරුම් ගන්නේ යාාත්ඥාවයි පමණයි. අපි දුක්විඳන අවස්ථාවලදී දෙවියන්වහන්සේ අත්හැරලා ගියාට වැඩක් නෑ. දෙවන්වහන්සෙක්ක රැඳුනොත් තමයි යාාත්ඥ්‍යාවේ උන්වහන්සේ අපට පැහැදිලි කර දෙන්නේ මේ දේ තුළින් උන්වහන්සේ මොනවාද අපේ බලාපොරහ වෙන්න කියන. හොඳ එහෙමන යාඥා කරන්න උන්හන්සේ එක්ක සම්බන්ධතාවේ වැඩි දියුණු කරගන්න. උත්තාන සමයේ පස්ව නිර්ධනට අදාලා දෙවන දෙව ප්‍රකාශනය වෙතයි අපි අවධහනේ සුදු ජහන්තුමන් විසින් ලියන ලද පළමූ හස්සුනෙන්න පුටාගත් කොටසකි. මාගේ ප්‍රිය දරුවනි අපගේ ප්‍රේමේ වචනයෙන්වත් කතාවෙන්වත් නොව ක්‍රියාවෙන් ප්‍රකාශවන සත්‍ය ප්‍රේමයක් විය යුතුය. අප සත්්‍යේ පිහිටා සිටින බවදන්නේත් ඒ ගැන දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ සිතේ සහතිකයක් අපට ඇතිවිය හැක්කේත් මෙසේය. අපේ සිත අපට දෝෂාරෝපණය කරයිනම් දෙවියන් වහන්සේ අපේ සිතට වඩා උතුම් බවත් උන්වහන්සේ සියල්ල දන්නා බවත් අභිධනිමු. ප්‍රේමවන්තේනී අපේ සිත අපට දෝෂාරෝපනය නොකරයි නම් දෙවියන් වහන්සේ ඉදිරිී අපට බියවීමට කරුණක් නැත තවද අපි උන්වහන්සේගේ ආකඥා පිළිපදින නිසාද උන්වහන්සේට ප්‍රියමනාපදය කරන නිසාද උන්වහන්සේගෙන් ඉල්ලන සියල්ල ලබමු. උන්වහන්සේගේ ආකඥාව නම් උන්වහන්සේගේ පුත්‍රයණන් වන ජේසුස් ිසිසුන්වහන්සේ ඇදවීමත් උන්වහන්සේ අපට අන කළ ලෙස එකනෙකාට ප්‍රේම කිරීමත්ය උන්වහන්සේගේ ආකඥා පිළිපදින්නා උන්වහන්සේ තුළ වෙසෙයි. උන්වහන්සේද ඔහු තුළ වැඩවසන සේක. උන්වහන්සේ අප තුළ වැඩවසන බව අප දන්නේ උන්වහන්සේ අපට දුන් ශුද්ධත්මයනන් කරනකොට ගෙනය. පෙදුමිනි මේේ දෙවන දෙව ප්‍රකාාශනය අපිට මේ ප්‍රේමය පිළිබඳව එකට කැටිකරලා දක්වනො අය ප්‍රධානතම අරමුණ විදිහට අපිට කරන කොමද අපි මේ පැහැදිි කිරීම පිවිසේේ. ඔචතුරුව මෙතන ජොහන්තුමා හිතාමත් වැදගත් කාරණයක් ගැන් සඳාන් කරනවා එකත් තමයි ප්‍රේමය කියන එක වචනයටවත් කතාබහටුවත් සීමා කරන්නේ නැතුව ක්‍රියාවෙන් පෙන්නුම් කළ යුතුයි. එතකොට කොෝොම දෙඒක ක්‍රියාවෙන් පෙන්නුම් කළ යුතුයි කියන එක එතුමා එතන පැහැදිලි කර දෙනවා. ගොඩත් දේවල් පැදිලි කර දුන්නට මූලිකව එතුමා කියා එකයි. හරද සාක්ෂයට අනුව ජීවත් වන්න. ක් අ ඔබේ සිත ඔබට දෝශාරූපපණ කරන්නේ නැත්නම් ඔබ භාග්‍යවන්තේ එතවට දැන් කතෝලික දැහමට අනුව කතනුවන්ට අනුව අපි හර්ද සාක්ෂය දිහා දකින්නේ මේයි හර්දද ශාක්ෂ්‍යයි දෙවයන් වහන්සගේ හඬ හර්ද සාක්ෂියයට අපි හරියට සවන් දෙෙනවා නම් හර්ධසාක්ෂයට අනුවක්‍රියා කරනව නම් අපේ ප්‍රේමය සැබෑවූ ප්‍රේමයක්. ඒම වනොත් අර අවසන්භාගයේද කියපු හැම දෙයක්ම අපි කරණය බවට බත් වෙනවා. එතවට හර්ධසාක්ෂිය කියලා කියති. මොනවාගේ හර්දසාක්ෂයද එතකොට විශ්වාසය තිබෙන පුද්ගලේක්ගගේ හර්ද සාක්ෂය වෙනස්. දේව වචනය තුළ සිටින කෙනෙක්. යාාත්ඥා කරන පුද්ගලයකුට හර්ධසාක්ෂයෙන් නික්මනේ හඬට සවන්දීමේ හැකියාව තිබෙනවා. දැ හුඟක් වෙලාවට අපේ හර්ද සාක්ෂය අපට කතා කරනවා. දෙවියන්වහන්සේ අපගේ හර්ධසාක්ෂය තුළින් අපට කතා කරනවා. ඒත් අපි කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ කියන එක තම අවශ්‍යම වන්නේ. ක් වෙලාවට අපි වරදක් කරන්නට යන වෙලාව ඇතුලාන්තය අපට හලක් නෙක් වෙනවා මේක කරන්නට එපාමේක වැරදී කියලා. අපි ඒකටන්න ඕ ඇවුන් නෑවගේඉන්නවා. නැත්නම් කාටර්ය අවශ්‍යතාවයක් තියෙද්ද ඇතුලාන්තෙන් යමක් කියන්න මම යමක් කළ යුතුයි කියන එක. හම දැක්ක නෑවගේ යනවා. එතවට අපි හිර්ධසාක්ෂ්‍ය තුළින් දෙවන්වන්සේ ස්ථානෝචිතව කාලෝචිතව ඒ අවවාාධයන අපට ලබා දෙෙනවා. ඒත් අපි ඒකට සවන් දෙන්නේ නැහැ. එතට ඒකයි වැදගත්වන්නේ. හර්ධ සාක්ෂය කියන එක කිතුුණවක් තුල ස්තිබෙන දේව හඩ. ඒකට අපි සවන් දෙෙනවනම් අපට පුළුවන්. එතට ඒ හර්ධ සාක්ෂියයට සවන් දෙන්නේ කොහොමද අපි යාාත්ඥාවේ යෙදෙනවා නම් පමණ. දැන් මම හැමදාම හිතන දෙයක් තමයි විශේෂයෙන් කතෝලිකයන්. කතෝික නෝන කිතුනු වන්නන් වැඩිපුර යාත්ඥා කරනවා ඇති කතෝලිකයන් වන අපි යාත්ඥ කරන්නට බයයි. මොකද යාාත්ඥාව කියන එක ඔය පොත්පත්වල තියෙන යාාත්ඥාවන් පමණක් මෙම ඒදේ කරන්නට පුළුවන්. පෞද්ගලික යාාත්ඥාවන් කියල කියඇද මම දෙවියන් වහන්සට භියෘත වෙනවා. මගේ ජීවිතය අවශ්‍යතාවයන් පමණක් නොවෙයි මගේ ගැටලු තිබේෙනවා. මගේ පෞතිබෙනවා. ඒ හැම දෙයක්ම දෙවන්වහන්සෙක කතා කරන්නට අවශ්‍යයි. දැ අපි කතෝලිකයන් හැටියට යමක් ඉල්ලගන්නට ආසයි දෙවන් වහන්සේගෙන්. ලැබුණාම උන්වහන්සට ස්තති කරන්නට ආසයි. එවනට අපි අපේ පෞගැන උන්වන්සක්ක කතා කරන්නේ නෑ. දැ මගේ අඩුපාඩුකම් එකන්න මගේ දුබලතාවයන්. දෙවන් වහන්සේ කතා කළ යුතුයි. දැන් ගීතාවලිය පොතා අපට පෙන්නුම් කරන්නේ දේ තමයි. අපි එවැනි ඒ ස්ථානයට පැමිණ නෑ. යාත්ඥාව කියල කියද්ද. ස්වාමිනී මට කේන් තියානවා. මට මේකින් ගොඩ එන්නට අවශ්‍ය කෝමද කියලා දන්නේ නැහැ. ඒ හැම දෙයක් මුන්වහන්සට කියනවා විතරත් නොවෙයි. උන්වහන්සට සවන්දිය යුතුයි. උන්වහන්සේ අම්දයක් ප්‍රකාශ කරාද්දී උන්වහන්සේට ප්‍රතිචාරය දක්වනවා. එතට උන්වහන්සේට විවෘර්ත විය යුතුයි. එතොට ඒදේ තුළ තමයි මගේ හර්දසාක්ෂයට මම සවන් දෙන්නට පුළුවන් පුද්ගලයෙක් බවට පරිවර්තනයවන්. අරදධ සාක්ෂයන නය දීතවතුනි. අප ජීදී පවිව හස ග කොචර කොචර ල පිට කියනවා. හ එය නිවැරදි දේද කතා කරන්නේ කෙන දේ අබෝධ කරගන්න සමිනාසත්ත කරට සම්බඳධාවයක් තියෙන් ඕනේ. යයක්ඥාව ඇතුළෙ සූදානම් වෙච්ච. තු වෙචට පිටාවක්ේ හදවත ඇතුළේ ජීවිත ඇතුළ තියන්න නඒකයි පිතුමා පැදිලිර අන්න එතකොට හරද සාක්ෂයේ නිවැරදි හඬ ශබ්දයට හොකම් දෙන්න අපිට හැකියාවක් ලැබෙනවා අපි ස්ෝමිනසේ කතා කරනව පිතුමිනිි අපි උන්වහන්සගේ ආඥා පිළිපදින නිසාද උන්වහන්සේට ප්‍රියමනාපදය කරන නිසාද උන්වහන්සේගෙන් ඉල්ලන සියල්ල අපි ලබමු සුදු සුවිශෂයත එක්කාර අපුූරට වදට මේ හැම දෙයක්මර හරද සාක්ෂයට සවන්දම තුළින්තමයි ප්‍රකාශවාශ අප හර්ද සාක්ෂයට අයනම් යා ආක්ඥා පිළිපාදින අය බවට පත්වනවා. හරිදේ කරණ අය බවට පත්වනවා. එතෝට ඒ හිරද සාක්ක්‍යයට අනුව අපි ජීවත්වන වනම් දෙවියන් වහන්සේ අප ඉල්ලන්න ටෝනෑමනවාද උන්වහන්සේ අපට කියන්නේ මොනවාද කියන එක තේරු මරගෙන සැබෑ දහම තුළ ගමන් කරණය බවට පිත්වෙන. උහසගේ ආඥාව කියලා පිට කියන්නේ. උන්වහන්සේ අදහන්න සසා ප්‍රේම කරන්න කියන කාරනාව එතකොට පිරමි අර අපිට පැහැදිලියර. විශ්වාසේ බලාපොත්තු ප්‍රේමේ තුළ අපි යන්න ගමනේ ප්‍රේමේ කියලා කියන්නේ ධර්මතා අතරින් ප්‍රධානතම ධර්මතාවේ බවට පත්වෙන වාසා මෙය හරි හරි ගැමරුයි. එත් එක්කම ලොකු වපසරයකට මේ ප්‍රේමේ කියෙන කාරණාව හිතවතුනි දූගෙන නොයි කියෙන දේ බට පැදිලි දේ වචනය තුළේ. එකෙනෙ කාඩ ප්‍රේම කරන්න කියනවා අපිට ප්‍රේම කරන්න කියලා කියවා. ගොඩක් විවිධාකාරෙන් ප්‍රේමේ කියන කරනාව දේවච්නය තුළේ අපට ඉස්මතු කරන. දෙවන දෙව ප්‍රකාශනය පිරමි අවසාන වශෙන් ගැනහර දක්ව නපුරු කරණනාවක්. උන්වහන්සේ අප තුළ වැඩවසන බව අප දන්නේ. උන්වහන්සේ අපට දුන් ශුද්ධත්මයනන් කරන කොට ගෙන යරපි පරපැහදිි කලාසේ. දෙවියන් වහන්සේ අපි කකින්න කලාි කොම දඳුට ගන්න ුද්ධත් මයනන් තුළින්. අපිට එක කියැන පුලොන්ද කොහොම දේම වෙන්නේ කිය. අපි ඒතන රසුවිශේෂී සඳංකල වනා වගේ අපි ජේසස් වහන්සෙක් ඒකාබද්ධ වෙලා ඉන්නවා නම් අප තුළ සිටින්නේ ශුද්ධාත්මයණන් වහන්සේ අප තුළ තිබෙන්නේ දේව ජීවිතය. එතකොට අප අපතුළ දේව ජීවිතය තිබෙනවයි කියන එක අනිත් අය දැනගන්න කොහොමද අපේ ක්‍රියාකාරි ප්‍රේමය තුළින්. හ පෙදුම හිමන අදවස ල අශන වශයෙන් පැදිලි කරමු. කැටයෙන් පහැදිලි කරලා දෙන්න දැන් ප්‍රේමේ මත පදනම් වෙච්ච ධර්මයක් අදහනාපී. ඒ පිටුපස ගමන් කරන අපි කොහොම දෙ මේ ප්‍රේමේය කියන කකාරණාව අප පවුල තුළ ජීවත් කරන්නේ සමාජය තුළු ජීවත් කරන්න. ඕ අපි හැම අවස්ථාවකදීම ප්‍රේමේ පදනම ඇවිල්ල ජේසුස්වාන්සේ එතුවට ජේසුස්මාන්සේ උන්වහන්සේ කොන්දේසි විරහිත ප්‍රේමයක් අපට දැක්වවා, දප ජීවත් කරවන්නට උන්වහන්ස උන්වහන්සගේ ජීවිතය පූජා කරලා. එතවොට අපි පවුල්බල ඒදේ සිද්ධ වනවා. දෙම උපියාන් ස්වාන්පුරෂය භාරයාව හැම කෙනෙක්ම තම පවුල්ල වෙනුවෙන් කැපවෙනවා. එයයි සැබෑබූ ප්‍රේමය. එවනට ඒක කරන්න ටෝන සතුටකින් කරන්න ටෝන ඒ විශ්වාසයකින් යුතුව කරන්න ඕන. හමවෙලේම අ්ඩා වැලපිල ඒ එක කරට වැඩක් වෙන්න නෑ. එතුවොට ජේසුස්මාන්සේ තුළේඒ විශ්වාසය තිබෙන යාඥාව තුළින්, ඒ දේ අපට හෙළිදක්වන්නට පුළුවන්. එතට එතන පවුල තුළ අපි අත්දකින ඒ දීමේ සතුට කැපවීමේ සතුට අපි ඒක ව්‍යප්ත කරගන්නට ඕන අපේ සමාජයට. ඒක තමයි කළ යුත්ත එතකොට අපි කියන දේචකැන් ප්‍රේමේ කියන එක කතාබාට විතරක් හිතවතුන මේ කිතුනුවා අන්නයගෙන් වෙනස්වෙන්න ඔය ප්‍රේමය කියෙන කරා විශස්මතු ද්ඩිය. ඉදිරියට පැමිණික් දෙනිසා, අපි අදාමු, අපි විශ්වාස කරමු. ප්‍රේ නම්බූ දෙවියන් වහන්සට සාක්ෂි දරන්න ඒ ප්‍රේමය කියන කාරණාවම ඔබ මාතුල ඉස්මතුබිය යුතු බව රෝපණය කරගත යුතු බව. අන්න එතකට අපිට පුළුවන් මිදි වයන පාලකයා වුණු ස්මින්න් වහන්සට සාක්ෂි දරන්න උන්හන්සේගේ මිදිවත්තේ මිටි උයනේ සැබෑ මිදි වැලක් විදිහට ගොඩනැගන්න වැවෙන්න පල දරන්න පල දරමින් තවත් කෙනෙකුට සේවයක් කරන්නි. දී කෙඩි හෙමනැත්තං මිදී වලාපයේ මිදිය විෂ අරගෙන තවත් කෙනෙකුට ආහාරයක් වෙනවා රසගන් වනවා අපේ පාවිච්චි කරනවා ඉදිනිදා ජීතය භාවිත කරනය වගේ ඔබේ මගේ ජීවිතය භාවිත කරන්න තවත් කෙනෙකුට ප්‍රයෝචනයක් සාරයක් ගන්න පුළුවන් ජීවිතයක් බවට පත්කර ගමු අ්‍යතකොට ඒ ජීවිතය දිහා බලලා ඒ ජීවිතය දැකල බොහෝ උදවිය බොහෝ අය කතා කරාව දෙවියන් වහන්සේට ඔබ ප්‍රශංසාාව කැටියට පුදකරය ඔබ වෙනුවෙන් දෙවියන් වහසේ ඔුන් ප්‍රශංසා කරව. ඒජීවි යි ධර්මයනු ධර්මසාකච්චා උත්තන සමේ පස්වන එරු දිනදි ඔබට හැරියුම් කරන්න සූතිවන්ත වෙනවා ගරු පිට ඇල්වින් ප්‍රාන්ධ පූජා ප්‍රසාධීන් වහන්සේට මේ ගැඹරු දේව ධර්මීක කරුණු අපත් එක් බෙදා හදාගත්තාට අයිබෝුවන් චෙසපිටයි කියල වහන්සට මු දෙනවා ස. එදෝදුනේ අි යිත් සදදිනකින් හම එනවා ධර්මයානූ ධර්මසාකච්ඡාව තුළින්න්නට අයිබෝන් චෙසුපිහිටයි.